විරාමයට කලින් මම කිව්වනේ අපි විරාමෙන් පස්සේ කතා කරන්නේ හැමෝටම එකට නරඹන්න පුළුවන් චිත්‍රපටයක් ගැන කියලා. පොඩ්ඩක් මොකට සිනහාවක් නැගෙන අපේ රටේ යම් යම් උදවියගේ කෙරුවාවල් පිළිබඳවත් කතා කරන හොඳ චිත්‍රපටයක්. ඉතින් මේ පිළිබඳව කතා කරද්දී අද දවසේ අපි කතා කරන්න සූදානම් මේ චිත්‍රපටයේ පිළිබඳව කැඳවගත් ගත්ත කෙනා මුලින්ම අපි හඳුනා ගනිමු. අයිබෝන් කියලා පිළිගන්න සුබදේශනක් කියලා. සුබදේශන රෝයි අයිබෝන්. ඉතින් මෙතුමා පිළිබඳව කතා කරද්දී අපි ආයෙ ඉතින් නම කියන්නම අවශ්‍ය නැහැනේ. නමුත් මම කියන්නම් ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයා තමයි අද දවසේ අපි කැඳවගත්තේ. ජයශ්‍රී ඇමතිතුමා පිළිබඳව තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඇමතිතුමා තමයි මේ ඇවිල්ලා ඉන්නේ. 11 වෙනිදා චිත්‍රපටයේ තිරගත වෙන්න පටන් ගත්තා. හොඳ ප්‍රතිචාර ඇති කියලා මට හිතුණා මේ ගත වෙන කාල සීමාවත් එක්ක තියෙන මාතෘකා නිසා. කොහොමද අදහස? ඔව් ඇත්තටම රුවන් එක ටිකක් විනෝදාත්මක නමුත් යම්සි හරවත් හැඩයක් තියෙන චිත්‍රපටයක්. සාමාන්‍යයෙන් දැන් මම වැඩිපුරම විනෝදාත්මක චිත්‍රපට වල රඟපාල නැහැ. නමුත් පළවෙනි වතාවට තමයි මටත් ටෙනිසන් කුරේ මහත්මයා සමග මම ඇමතිතුමා වෙනුවට එතුමා ලේකම් බවට පත් වෙනවා. එතුමාත් සමග රඟපාන්න අවස්ථාව ලැබුණා. ඉතින් ඒක බොහොම සුන්දර මතකයක්. බොහොම විනෝද ජනකයි, ප්‍රිය ජනකයි, ඔහුත් එක්ක වැඩ කරන එකත් හරි සතුටුදායකයි. එහෙම වැඩ කරගෙන ගියා. සතුට දෙගුණ තිගුණ වෙනවා. ඒක භයානක වෙන්නේ මගේ නෝන තමයි අනිත් පැත්තේ මේ ප්‍රතිවිරුද්ධ දේශපාලඥ වරිය. අපි පොඩි කොටසක් බලමු. පොඩි කොටසක් බලලා ඊට පස්සේ කතා කරමු. ගලේ තාම සනීප මදි නේද? ඩොක්ටර් කිව්වේ නම් 2 weeks වත් බෙඩ් රෙස්ට් කරන්න කියලා. දැන් හොඳයි. එහෙම කියලා පුළුවන්ද? අදවත් දිවුරුන් දෙන්න ඕනේ. නැත්තම් mantri කමත් නැහැ, එමුති කමත් නැහැ. අනේ මේ ගේම් එළියට වයින් සුබ මූර්තියදී කිසුම් කෝඩියක් දෙවිත්‍රය සාවන්ගේ පිට ලැබුණා. ඇමති කම කොහොමද ලැබෙන්න ඕන කොල්ලෝ? ඉතින් ජයශ්‍රී ඇමතිතුමා චිත්‍රපටය ඔබට නරඹන්න පුළුවන්. අදම ළඟම තියෙන සිනමා ශාලාවට ගිහිල්ලා ඉතින් මතක් කිරීමත් එක්ක දැන් දැන් මේ චිත්‍රපටය පිළිබඳව කතා කරද්දී ඔබ මේ කොටස නරඹන්න කලින් කියව දෙයක් තමයි බිරිඳ තමයි ඊළඟ අනික් පැත්තේ ඉන්න ප්‍රතිවිරුද්ධ දේශපාලඥ වරිය. ඔව්. ඉතින් මේ චිත්‍රපටියත් එක්ක මේ ලැබෙන ප්‍රතිචාර පිළිබඳව කතා කරුත් එහෙම මේ දවස්වල කොහොමද? මම හිතන්නේ මේ කාලේ රුවන් දැන් ඔය දේශපාලන ක්‍රියාවලිය පිළිබඳව අපේ ප්‍රේක්ෂකයෝ උනන්දුවෙන් ඉන්න කාලයක් නේද? නිතරම මැති ඇමතිවරු, ජනාධිපතිවරණය, අපේක්ෂකයා කවුද, දිවුරුන් දෙන්නේ කවද්ද, අප මුදල් කීයද, ඔන්න ඔහොම ප්‍රශ්න ගොඩක් මැද්දෙන ඉන්නේ. ඒක නිසා මං හිතන මේ වකවානුව අර දේශපාලනික ක්‍රියාවලියක් සඳහා වන ඉඩකඩ බොහොම තියෙන කාලයක්. ඒක නිසාම මගේ පෞද්ගලික කල්පනාව මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නෙත් මේ දේශපාලන ක්‍රියාවලිය අරබයාමයි. ඉතින් ඒ නිසාමත් ප්‍රේක්ෂකාගාරයේ ප්‍රතිචාර හොඳයි. ඇත ගම්නියම් ගලත් වලත් සෙනග චිත්‍රපටි බල මේක ඉති පොඩි දරුවාගේ සිට හැමෝටම බොහොම බලලා රසබිඳලා පොඩ්ඩක් හිනා වෙලා ප්‍රස්ස ටිකක් අමතක කරලා යන්න පුළුවන් වර්ගයේ චිත්‍රපටි. දැන් චිත්‍රපටයට සම්බන්ධ වෙච්ච පාර්ශ්වයන් පිළිබඳව කතා කරොත් එහෙම ඒ වගේම අධ්‍යක්ෂකතුමා ඒ වගේම නිෂ්පාදකව මේ සියලු දෙනාගේ දායකත්වය චිත්‍රපටයේ සාර්ථකත්වය වෙනුවෙන් ලැබිච්ච විදිහ පිළිබඳව ඔබේ අදහස කොහොමද? ඇත්තටම මේක අධ්‍යක්ෂණය කරන්නේ නිශාන්ත වීරසිංහ පිටපත් රචකයා සහ අධ්‍යක්ෂකවරයා ඔව්යි. ජනිත මාරසිංහ තමයි නිෂ්පාදනය කළේ. මම ඇමතිවරයාගේ චරිතය නිරූපණය කරන අතර ලේකම්වරයා ලෙස ටෙනිසන් කුරේ මහත්මයා, ඊළඟට මගේ බිරිඳ ලෙස දමිතා අබේරත්න, සෙක්‍රටරි කෙනෙක් එනවා ගායත්‍රි ඩයිස්. එතකොට ප්‍රතිවිරුද්ධ පැත්තේ ප්‍රතිවිරුද්ධ දේශපාලඥ වරිය ලෙස කුසුම් රේණු රඟපානවා. ඉතින් මං හිතන්නේ ගැහණු ගොඩක් මැද්දේ තමයි රඟපාන්න අවස්ථාවල ඒකත් පොඩි කොමඩියක්.
චිත්‍රපට පිළිබඳ කතා කරද්දි දැන් මේ වගේ චිත්‍රපටයක් තුල මේ කතා කරන්න උත්සාහ කරන කාරණාව නිර්මාණය කලා නිර්මාණයක් ඇතුලේ සිද්ධ විය යුත්තේ ඒකමනේ. ඔව්. හොඳ දෙයක්නේ කතා කරන්න ඕනේ. කියන්නේ කොමඩිය එහෙම නැත්නම් හාස්‍ය ප්‍රහසනයේ ඇතුලෙත් හොඳ දෙයක් තමයි සමාජගත කරන්න උත්සාහ කරන්න ඕනේ. ප්‍රශ්නේ අහන්න කලින් මට හිතෙනවා තව පොඩි කොටසක් බැලුවොත් හොඳයි කියලා. හොඳයි. අපි බලමු බලලා කතා කරමු. අන්න බඩුවේ. ඇත්තටම නියමයි. මගේ බල්ලා. ආ බල්ලද? යකෝ බල්ලෝ බල්පම් බල්ලා කොච්චර ලස්සනද කියලා. එමෙතුමාගේ හදවතට වඩා ලස්සන හදවතක් ඕකට තියෙන්නේ. බල්පම් සිරියාවන්තකම. ඒ ආර මේ අවසානයේට කියපු දෙබසක් ටිකක් අමුතු විදිහ එකක්. මෙන්න මේ මෙරුවන් මෙන්න මේ අමුත්ත තමයි මේ පෙළ තුල තිබිච්ච කාරණාවේදී මං කැමැත්ත දක්වන්නේ මේ චිත්‍රපටියට. මොකද මේක ටිකක් නාට්‍යෝචිතයි. මේ පෙළම පෙළ තුලත් නාට්‍යෝචිත අවස්ථාවක් තිබ්බා. එකක් තමයි මේ ඇමතිවරයාගේ හදවත නරක් වෙනවා. හදවත් රෝගියෙක් බවට පත් වෙනවා. ඒක නිසාම ඔහුව පරීක්ෂා කරන වෛද්‍යවරයා යෝජනා කරනවා මේ හදවතට අලුත් හදවතක් බද්ධ කරන්න ඕනේ. නමුත් ඔහුට තිබිලා තියෙන්නේ බලු හදවතක්. ඒ කියන්නේ දැන් ඒ ඔහුට ගැළපෙන්නේ බලු හදවත. ඒක නිසා තමයි ලේකම්වරයා ওই බල්ලෝ පස්සේ යන්නේ ගිහින් බලු හදවත තමයි හයි කරන්නේ. හයි කළාට පස්සේ ඇමතිවරයා කරන සෑම ක්‍රියාවක්ම බලු වැඩක් බවට පත් වෙනවා. ඒක දැන් ඒක නිකන් අමුයෙන් කිව්වම පොඩ්ඩක් පොඩි අවුලක් නෙමෙයි. ඒක නිසාම මේ පෙළ විසින් ඉදිරිපත් කරන ලද කාරණාව තුල බලු හදවතින් යුක්ත ඇමතිවරයෙක් බවට පත් වෙන්නේ. ඒක නිසා තමයි අර වෙඩි ගහනකොට බය වෙන්නේ. යම් කාරණා බලු පොඩි පොඩි බලු වැඩ ටිකකුත් තියෙනවා ඉතින්. ඉතින් මම හිතන්නේ ඒකම පොඩි අර හාස්‍යෝත්පාදක කාරණාවට අවශ්‍ය පසුබිම සකස්සා දුන්නාය කියලයි මගේ පෞද්ගලික විශ්වාසය. දැන් අරමෙදිම කියපු දෙයක් තමයි අපේ කුසුම් රේණු මහත්මිය පිළිබඳව. ඔව්. විරුද්ධ පක්ෂයේ ඉන්න ප්‍රතිවිරුද්ධ සටන්කරුවා එහෙම නැත්නම් ටාගට් ඉන්න කෙනා. ඔව්. මේකෙත් පොඩි කොටසක් බලලා ඊට පස්සේ කතාවට එමු. බලමු. මොකද මදි? හොඳටම ඇති. ඒ වුණාට ටිකක් දැනුණා මදි. ඕයි මට ඕනේ මිනිහව කෙලින්ම මල් ශාලාවට යවන වැඩක් කරන්න. හරි ඌට තක්කලි ගාමු. ඒයි. තක්කලි ගාලා මිනිහෙක් මරන්න පුළුවන්ද ඕයි? මරන්න බැරි වුණාට බොසා ඌගේ චරිතය ගාතනි කරන්න පුළුවන්. ඒ. ඇලෙනෙද්ද ලොක්කේ කියලා තියෙනවා. මව මරන්න. ඒ වුණාට මගේ චරිතය ගාතනි කරන්න එපා කියලා. මේ ඕයි. දැන් ඔය ලැජ්ජ නැහර තියෙන උන් දේශපාලනය කරන්නේ. දැන් ඔක්කොම එන්නේ නැහර කපාගෙන ඌව කරලා වැඩක් නැහැ ඔයි. ප්‍රසිද්ධියේ රෙදි ගැලෙව්ව තුන්ට ලැජ්ජ හිතෙන්නේ. මේ අයිසේ බොරු කේක විනත මොන හරි කල්පනා කරලා කියනවා මට. දැන් චිත්‍රපටය ඇතුලේ කතා කරන ගොඩක් කාරණා පිළිබඳ ඔන්න මම අර ඉස්සෙල්ලා අහන්න ගිය ප්‍රශ්නට එන්න පුළුවන්. නිර්මාණයක් ඇතුලේ මොන විදිහේ නිර්මාණයක් වුණත් සමාජගත කරන යම්කිසි කාරණාවක් තියෙනවා. මේක ඇතුලේ කතා කරන්නේ ලංකාවේ තියෙන தත්ත්වය සමහර දේවල් නැත්තම් ඉතින් කලා නිර්මාණයක් ඇතුලේ ඔක් කියන්න අවශ්‍ය නැහැනේ නෑනේ ඔව් ඒ නිසා මේ නිර්මාණයක් ඇතුලෙන් මේ වගේ සමාජයට බලපාන යම් යම් කාරණා හාස්‍ය උත්පාදකයෙකු තුලින් හරි සමාජගත කිරීම තියෙන වැදගත්කම මං හිතන්නේ මේකට උත්තරය ටිකක් දිග උත්තරයක් තියෙන්නේ හැබැයි නමුත් කෙසේ වෙතත් මේ කාල වේලාවත් එක්ක දැන් ලෝකයේ යම් යම් දේශපාලනික ක්‍රියාවලිය වෙනස් කරපු කලාකරුවෝ ඉන්නවා අනිවාර්යයෙන් චාලි චැප්ලින් ගත්තම චාලි චැප්ලින් තමයි හොඳම රංග දරයා ලෝකයේ පිළිබඳව දැන් හිට්ලර්ට විරුද්ධ ඔහු යම් යම් නිර්මාණ කළා. ඒ නිර්මාණය ඇතුලේ ඔහුව ඝාතන ලැයිස්තුවේ ඉහළම පෙළේ හිටපු රංග ශිල්පියෙක් බවට පත් වුණා. දැන් කලාකරුවා විසින් කරන යම් කිසි නිර්මාණ දේශපාලඥයාට අඩු වැඩි වශයෙන් දැනෙන්න පටන් ගත්තම අපි බලාපොරොත්තු වෙන්නේ ඔහු යම් කිසි ක්‍රමයකට හෝ මේකෙන් යම් කිසි පාඩමක් පාඩම් උගන්නන්න අමාරුයි. නමුත් යම්සි ඉංගියක්වත් දැනු නොතින් මේ කරලා තියෙන වැඩේ ඇත්තටම බලු වැඩක්නේ. ඒක නිසා මම ඊළඟ සැරේවත් මේක නොකරන්නට ඕනේ. මොකද කලාකරුවා අවදියෙන් ඉඳගෙන ඔහු දේශපාලඥයා පිළිබඳ යම්කිසි හැඩයකින් බලන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ නිසාම තමයි මම පෞද්ගලිකවත් හිතුවේ ජයශ්‍රී ඇමතිතුමා තුළ මේ ඇමතිවරයාගේ නොබනත්කම්, සූරකම්, මෝඩකම්, හපංකම් මැද්දෙත් ඔහුගේ පොඩි බලුවැඩ ටිකකුත් තියෙනවා.
ඉතින් අර අර සියලු දේ කරාට පස්සේ අරක තමයි වැඩිපුර මතුවෙන්නේ. නමුත් ඒක නිසාම මේ 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 පෙළතුලත් ඒ ඒකට අවශ්‍ය කාරණා පෙළ තිබුණා. ඒ තිබිච්ච නිසාම ජයශ්‍රී ඇමතිතුමා ප්‍රේක්ෂකාගාරයට එකඟ වෙන චිත්‍රපටයක් කියලායි මගේ සිතුවිල්ල. හොඳයි අපි තවත් කොටසක් බලමු. ඊට පස්සේ තවත් කතා කරමු. මේ මේ වැඩ කටයුතු ඔය ළමයාට අමාරුවක් නෑනේ. ඉතින් සර් තාම මම මොනාද කරන්න ඕනේ කියලා කිව්වේ නෑනේ. ඒක තමයි. මගේ පුද්ගලික ලේකම් වුණාම මගේ පුද්ගලික වැඩ තමයි. ජයශ්‍රී ඇමතිතුමා පිළිබඳව කතා කරද්දී ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයාත් එක්ක අපි මේ කතා බහ කරද්දී ඔබතුමා ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙක්නේ. එතකොට දැන් කලා ශාස්ත්‍රය තුළ නිර්මාණකරුවෙක් අතින් මේ වගේ නිර්මාණයක් බිහි වෙනකොට සමාජයේ තියෙන ප්‍රශ්න අපි මේ දේශපාලනය කියන කතන්දරේ පොඩ්ඩක් පැත්තකින් තියලා සමාජයේ තියෙන යම්කිසි ප්‍රශ්නයක් කරන් කතා කරන්න උත්සාහ කරද්දී හාස්‍ය කියන එක මේකට යොදා ගැනීම තුළ සහ එහෙම නැත්නම් ටිකක් සංකීර්ණ බවින් යුක්තව ඒ හාස්‍යයත් එක්කම කතා කරන එක නිර්මාණයකදී කොයිතරම් දුරට සාර්ථක වේද, හාස්‍ය තුළින් ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීම තුළ ප්‍රේක්ෂකයා ඒක ග්‍රහණය කරගන්න විදිහ අනුව කොහොමද යහපත? මම හිතන්නේ මෙහෙමයි, දැන් හාස්‍යම එකතු කරුවොත් සමහරක් වෙලාවට ඒකට රුචි නොවන ප්‍රේක්ෂකාගාරයකුත් ඉන්න පුළුවන්. නැත්ති නැහැ. දැන් ඒකත් එක්ක යම්කිසි ඔබ කිව්වා වගේම යම්කිසි ආකාරයකට මේකට යම්කිසි ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙනියන්නට පුළුවන් පණිවිඩයක් මේක තුල දවටනවා නම් එතකොට අර අර අනිකුත් ප්‍රේක්ෂකාගාරයේ ප්‍රේක්ෂකයොත් මේකට එකතු කරගන්න බැරි නැහැ. හාස්‍යයත් ඕනේ. බොහෝ විට මේ අපි චිත්‍රපටියක් බලන්න යන්නේ හාස්‍යම සඳහාම නෙවෙයි, ඒක තුලින් යම්සි දෙයක් දැනුමක් අරගෙන එළියට එන්න. මං හිතන්නේ මේ චිත්‍රපටියෙන් යම්සි මට්ටමකට ඒ ඒ ඒ සඳහවන ඉඩකඩ ලබා දී තිබෙනවා. ඒක නිසාමයි ජයශ්‍රී ඇමතුමා අද වෙනකොට ටිකක් ප්‍රේක්ෂකාගාරය පිරි ඉතිරි යමින් චිත්‍රපටිය රූ දර්ශන භාර තිරගත වෙන බව ආරංචි. මං හිතන්නේ ඒකම යම්කිසි ඉඟියක් අපිට පෙන්නුම් කරනවා. මිනිස්සු දේශපාලන ගැන හිනා වෙනවා. නමුත් ආපහු හැරිලා බලපුවම හිනා වුණේ අපිටමයි. මොකද දේශපාලනයෙන් තොර ජීවිතයක් නැහැනේ සෑම මිනිසෙකුට. ඒක නිසා මේ දේශපාලඥයාගේ නොපනත්කම් සහ නිකුත් කාරණා අපිටම සිද්ධ වෙච්ච කාරණා හැටියට තමයි ප්‍රේක්ෂකයාට දැනෙන්නේ. මොකද හේතුව ඔය කතා කරන පාර්ශ්ව තෝරගන්නෙත් අපිමනේ. අපිමනේ. ඒක නෙවෙයි. ඒ නිසා මේ අනික් අයට හිනා වෙන්න කලින් අපිත් පොඩ්ඩක් හිනා වෙලා අපේ පැත්තටම ඇස් යොමු කරලා හිනා වෙන්න පුළුවන් නම් හොඳයි. අපි කරපු මෝඩකම් ගැන කියලා. අපි තව කොටසක් බලමු. ඊට පස්සේ තවත් කතා කරමු. තමයි මිනිමරු දේශපාලනය. පේනව නේද? ඇත්තටම මේක කවුරු කළත් ලොකු වැරැද්දක්. මේ වැරදිකාරයා නීතිය හමුවට පමුණුවන්න ඕනේ. මේ අයිසේ තමුසෙට ටිකට් එක ඕන නම් ඔහොම බුම්මගෙන ගිහිල්ලා හරියන්නේ නැහැ. තේරුණාද? ටිකක් හයියෙන් කෑ ගහනෝයි. හරි හරි මැඩම්. මම ඉස්කෝලේ යන කාලේ බනිස්සිල්ලලා දෙස්සුඩ නැගලා ඉඳලා තියෙනවා. ඔයි මේ අවමගුල් පෙරහැර ගලයාගේ අවමගුල වෙනකම්ම අරගෙන යන්න ඕනේ. තේරුණාද? අනාරි මැඩම්. මැඩම් මේ මරණේ තියාගන්න පුළුවන් දෙච්චර කට්. ඔයි පිස්සෙ මොලයක් නැ කියන එකට මං තමුසෙට කියන්නේ මේ මරණය ආරම්භයක් කරගන්න. කලා නිර්මාණයක් බිහි කරද්දී නිර්මාණය කරද්දී ලොකු කැපකිරීම කරනවා. දැන් මේකෙදි නලු නිලියන්ට අමතරව තවත් කාර්ය මණ්ඩලයක් ඉන්නවා, කටයුතු ගොඩක් තියෙනවා. මේ උදවිය සියලු දෙනාගේ සහයෝගය පිළිබඳව ජයශ්‍රී ඇමතිතුමා නිර්මාණය වෙද්දී ලැබිච්ච සහයෝගයේ ඒ තුළ තිබෙන සාර්ථකත්වය පිළිබඳව මෙහි ප්‍රධාන භූමිකාවක් නිරූපණය කරන කෙනෙක් ඉදිරි ඔබේ අදහස්? මං හිතන්නේ රුවන් දැන් ඇත්තටම චිත්‍රපටියක් හැදුවට පස්සේ කාර්යභාරය වැඩි. ඊට පස්සේ මේ චිත්‍රපටිය ප්‍රේක්ෂකාගාරයට එවන්න, මේක ශාලාත් සමග ගනුදෙනු කරන්න සහ ප්‍රේක්ෂකයන් මේ සඳහා උද්දීපනය කරන්න අවශ්‍ය පබ්ලිසිටි එහෙම නැත්නම් ප්‍රචාරාත්මක කාරණා හැම එකක් සඳහාම මහා දැවැන්ත මහන්සියක් යොදන්නට වෙනවා. දැන් අපි ගියා රඟපෑවා ඒ පැය දෙක හෝ දෙකමාර අවසන් කළාට පස්සේ තව මහා දැවැන්ත කාර්යභාරයන් ගොඩක් තියෙනවා. මම හිතන්නේ මේ කාර්යභාරයන් මැද්දේ වුණත් චිත්‍රපටයක් සඳහවන ඉඩකඩ ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ තාමත් ඉතුරු වෙලා තියෙනවා. මොකද 40
අටේ ඉඳලා කඩවුණු පුරුන්දුවේ සිට අද දක්වාම ප්‍රේක්ෂකයෝ මේ චිත්‍රපටි බැලුවානේ. ඒක අතහරින්නේ නැහැ. මං හිතන්නේ ඒ අතින් අපේ ප්‍රේක්ෂකාගාරයට අපි හිසනම ආචාර්ය කරන්න ඕනේ. මොන ප්‍රශ්න තිබ්බත් බෝම්බ පිපුරුණත් ප්‍රශ්න ඇති වුණත් නැතත් වැස්සත් අවුව පැහුවත් මිනිස්සු චිත්‍රපටි බලනවා. ඒ බලන්නේ ඇත්තටම මේ කර්මාන්තය පවත්වාගෙන යන්න ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය අතිවිශිෂ්ටයි. ඒක නිසා මං හිතන්නේ මං ආචාර්ය කරන්නට උවමනායි අපේ ප්‍රේක්ෂකාගාරයට. මොකද ඔවුන් නොමැති වුණොත් චිත්‍රපටි රිදී ඉතිරිය අපිට වහලා දාන්න සිද්ධ වෙනවා. ඒක නිසාම මං කියන්නේ විවිධ චිත්‍රපටි ඕනේ. සමහර විට හාස්‍ය උත්පාදක ඒවා, සීරියස් චිත්‍රපටි, එහෙම නැත්නම් ළමා චිත්‍රපටි, ඒ ඊට වඩා අපි නමු නිකන් භයානක භයංකාර චිත්‍රපටි, භීතිය ඇති කරන්නා වූ චිත්‍රපටි, විවිධ චිත්‍රපටි තියෙයි. ප්‍රේක්ෂකාගාරය තීන්දු කරයි අපි බලන්නේ මොන චිත්‍රපටියද කියලා. අවසාන වශයෙන් ඔන්න මම ආරාධනයක් කරන ඔබතුමාට, ප්‍රේක්ෂකයාට ආරාධනා කරන්න කියලා චිත්‍රපටිය නරඹන්න. ඔව්, මං හිතන්නේ ජයශ්‍රී ඇමතිතුමා හැමෝටම එකට ඉඳගෙන බලන්න පුළුවන් බොහොම පෞලිය චිත්‍රපටිය. පොඩ්ඩක් හින්නා වෙලා විනෝද වෙලා යමක් අරගෙන යන්නට මං හිතන්නේ මේ අවස්ථාව උදා කරගන්න. අපි ආරාධනා කරනවා සියලුම ප්‍රේක්ෂකයන්ට, අපිට ආදරය කරන හැමෝටම ඇවිත් මේ චිත්‍රපටය බලන්න. බැලුවට පස්සේ ඔගොල්ලන්ට දැනේවි අපි හිනා වුණේ අපිටව නේද. ඒක තමයි මම හිතනවා ගොඩක් වෙලාවට යථාර්ථයේ බවට පත් වෙන කාරණා. ඉතින් ඒ නිසා මේ චිත්‍රපටේ නරඹලා හිනා වෙලා යන්න, හැබැයි යම්කිසි අදහසකුත් හිතට අරගෙන යනවා නම් වඩා හොඳයිනේ. තමයි තීන්දුව ගන්න. එහෙනම් අපි අදට මේ විදිහට මේ කතා බහ අවසන් කරමින් ඔබතුමන්ට සමුදිනවා. බොහොම ස්තුතියි. ආයිබෝන් කියලා සමුදින්නේ. ආයිබෝන්. නැවතත් ලබන සඳුදා දවසේදී මුණගැහෙන බලාපොරොත්තු තමා සමුගන්නේ. ඉහිලෙන්න. ආයිබෝන්.